नायक साधु मेतुमाट हिटलर අතර මැදිය වට වෙලා සූරගෙන කනවා බොරු කියලා හොඳයි දැන් මොකද වෙලා තියෙන්නේ මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නාරාහේම් පිට පිහිටි ප්‍රධාන කාර්යාලයට සේවා ලබා ගැනීමට එන ජනතාව දෙඩි අපහසුතාවට පත් කරමින් පුද්ගලයන් 20ක පමණ පිරිසක් ඒ කාර්යාලය ඉදිරිපිට කිසිඳු බාධාවකින් තොරව හැසිරෙමින් වංචාකාරී ක්‍රියාවල නිරතවන ආකාරය දැකගත හැකි කියලා මාධ්‍ය වාර්තාවල තියෙනවා මෝටර රථ සම්බන්ධයෙන් සේවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන්ට විවිධ සේවා සැපයීමට එම පුද්ගලයන් ඉදිරිපත් වන අතර එම සේවා අතර වංචාකාරී ක්‍රියා රසක් දැකිය හැකි බවත් මාධ්‍ය වාර්තාවල සඳහන් වාහන ලියාපදිංචිය සඳහා වන පෝරමය සම්පූර්ණ කිරීමේ සිට සාමදාන විනිශ්චයකාරවරුන්ගේ නිල මුද්‍රාව තබා ඡායාරූප සහතික කිරීම ඇතුළු විවිධ සේවා සැපයීමට කිසිදු බියක් නැතිව ඒ පිරිස් ආයත් ඉදිරිපත් වෙලාලු මෙම වංචා සහගත ලියවිලි ඉදිරිපත් කළ පසු මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් සහතික නිකුත් කිරීම වඩාත් භයානක තත්වයක් එම පුද්ගලයන්ගේ වැඩි සංඛ්‍යාවක් මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවන් බව බැලූ බැල්මට කිව හැකි බවත් සේවා ලබා ගැනීමට එන කාන්තාවන්ට යතුරුපැදියෙන් බැසීමටවත් අවස්ථාව නොදී දැලට හසු කරගන්න බවත් ඒ මාධ්‍ය වාර්තාවල තියෙනවා වාහන ගල් ක්‍රීමේ නිරතව සිටින කාන්තාවක්ද ඒ මුවාවෙන් එහි රැඳෙමින් වංචාකාරී ලේඛන ලබා දී මුදල් ලබා ගන්න ආකාරය දැකිය හැකි අතර එම පුද්ගලයන් අතර ආබාධිත පුද්ගලයන් කීප දෙනෙක්ද ඉන්නවාලු මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව තුල පොලිස් ඒකකයක්ද තිබෙන අතර මෙම වංචාකාරී සිදුවීම් වන ස්ථානයේ සිට නාරාහේම් පිට පොලිසියට තියෙන්නේ මීටර් 100ක පමණ දුරක් ඉතින් ජනාධිපතිතුමාගේ අන මාස දෙක තුනකදී බාල්දු වෙලා තියෙන හැටි පේනවා නේද ඒ විතරක් නෙමෙයි මතකද අර මේ රටේ සියලුම ජංගම දුරකථන ග්‍රාහකයන්ට තම දුරකථන අංකය වෙනත් ඕනෑම චාලයක් වෙත ගෙන යා හැකි සේවාවක් සඳහා අවසර ලබා දීලා කියලා ජනාධිපති මාධ්‍යංශය කියපු කතාව ඔය සුළු සිද්ධීන් දෙකක් විතරයි පෝර කේස් එකෙන් අනාගන්න හැටි දැක්කනේ මොකකින්ද ඇන නොගත්තේ ඒ කතා මොනව වුණත් ජනාධිපති ගෝඨාභය මේ විදියට දවසින් දවස හැල්ලු වෙන්නේ තුනෙන් දෙකක බලයක් තියාගෙන 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් දෙවන්ත තනි බලයකුත් අරගෙන ඒ වුණාට ජනාධිපතිව මේ විදියට හැල්ලු කරන්නේ විපක්ෂයේ උදවිය නම් නෙමෙයි කියන එක ඕනෑම මැට්ටෙකුට තේරෙනවා එතකොට මේවා කරන්නේ කවුද ගෝඨාභයව මේ විදියට එක දිගටම හැල්ලු කරලා 2024 දී ජනාධිපති අපේක්ෂකකම ගන්න බලාගෙන ඉන්න පෞලම කෙනෙක්ද ඒව ගැන නම් කියන්න තවමත් කල් වැඩි හැමදාම වගේ කියන්නේ හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියලා ඒ නිසා ඉස්සරහට තව මොනව වෙයිද කියලා මීටරෙන් බලාගෙන ඉමු